ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්තන නොකියා. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍රන මහතුරුන් මහජන සුබසිද්ධිය අරමුණු කරගනිමින් පවත්නා නීති සහ රෙගුලාසි සරල කිරීම සඳහා වූ කොමිසමේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලබනවා. කොමිසමෙහි ලේකම් දුරය හිමිව ඇත්තේ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාටයි. අදාළ කොමිසමට පැවරී ඇති වගකීම් වන්නේ ආයෝජනය සහ එනික්‍රීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවසර පත්‍ර සහ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමාන කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය සහ බදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම. විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සහ වරින් වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධිනියාමනයක් ඇතිවීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇද්දැයි අධ්‍යයනය කිරීම. වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගැයීම. දැනට පවතින සංකීර්ණ සහ අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම් සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ සහ අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම. දැනට පවතින චක්‍රලේඛ උපදෙස් නීති රෙගුලාසි සරල කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ එසේ සරල කිරීමට සහ නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම. ජාතික මට්ටමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින් විවිධ අනුමත කිරීම් අවසර දීම සහ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලිය ද්විකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලිය සුදුසු පරිදි සංශෝධනය කිරීම යන කරුණුයි. අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90ක කාලයක් ලබා දී ඇති අතර සිය කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු බවද ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්.